ನಾವು ಲೈಫ್ ಬಾಯ್ ಕೂಲ್ ಫ್ರೆಶ್ ಸಹ ಲೆಮನ್ ಫ್ರೆಶ್ ಮೆಂಥೋಲ್ ಸಹ ಲೆಮನ್ ಸಾರೆ ವಿಷ ಬೀಜ ಆಫ್ ಫ್ರೆಶ್ ಎಕ ಆನ್ මගදුනේ වැඩසටහනේ අදවසේ අපේ ආරාධිතයා බවට පත් කරගත්තේ ජෝන් අමරතුංග අමාත්‍යවරයා අයබෝන ඔබතුමාට. අයබෝන්. තවම අපේක්ෂකයව තෝරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිනවා මොකද උනේ? ඒකට හදිසියක් නැහැ. හැබැයි පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලොකු හදිසියක් තියෙනවා කියලා පේනවා. ඒගේ දැක්මේ හැටියටනේ මම ඇවිල්ලා ජයජයවර්ධන මහත්තයා කාලේ ඉඳන් පසුපෙළේ නම හිටියේ. නමුත් අපි කලබල කරන්න කියන්නේ අහවලා දාන්න ඕන අහවලා දාන්න ඕන. අනිත් අය මේ වෙනකොට ආරම්භ කළා තියෙනවා ජනාධිපති අපේක්ෂකයා. සමහර ජනාධිපතිවරණේ සති 3ක් තියලා තමයි අපේක්ෂකයා නම් කිව්වේ. කලින්මත් නම් කරපුවාම එනිකන් සෝඩා බෝතලය ඇරියා වගේ දැන් එහෙමම ගෑස් එක නැතු වෙනවා. කොහොම වුණත් මේ පක්ෂිය තුලේ අර්බුදයක් තියෙනවා කියලා ඔබතුමා පිළිගන්නේ නැද්ද? මම නම් දකින්නේ නැහැ. බැලූ බැල්මට පේනවා සජිත් පිළයි රනිල් පිළයි කියලා මේ දෙපිලක් බෙදලා ඉන්නවා. මම ඒක පිළිගන්නවත් නැහැ. හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කරා කොහොම වුණත් සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙනවා කියලා. යම් විදිහකින් සජිත් මහත්මයාව UNP එකෙන් ඉදිරිපත් නොකරොත් ඒකවල වෙන පක්ෂයකින් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. එහෙම දෙයක් වුණොත් එහෙම වුණොත් ඉතින් ඒ පක්ෂයෙන් ඉවත් කරන්න වෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 70%කට ආසන්න ප්‍රමාණයක් සජිත් මහත්මයාත් එක්ක ඉන්න. මට නම් ආරංචි එහෙම නැහැ කියලා. මම නම් ඒව ගණන් අල්ලන්න ගියේ සජිත් ප්‍රේමදාස මහත්මයාට අපේක්ෂකත්වයෙන් නොදුන්නොත් එතුමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. කියන්න බෑ ඉතින් මොනවය යටි යටි හිතේ තියෙනවද කියලා. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. පෙරේද දවසේදී රැස්වීමක් තිබ්බා ඔබතුමාලා සිළු දෙනා ජේෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන්. මෙතෙන්දී රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වද මේ මම තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ? එහෙම එකක් නම් කියනවා මට ඇහුන්නේ නෑ. ජේෂ්ඨෝ කීප දෙනෙක් කියලා තිබ්බා ඒ කතාව රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්ව සහ හම්බන්තොටින් පළවෙනි රැළිය පටන් ගන්නවා. අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහත්මයාට දෙනවයි කිව්වයි කියලා. මම ගියාට පස්සේ කිව්වද දන්නේ නැහැ. මම ඉන්නකොට නම් මට එහෙම එකක් කියනවා ඇහුනේ නැහැ. කිරියල්ල අමාත්‍යවරයයි කබිර් හෂිම් අමාත්‍යවරය අතර මත ගැටුමක් ඇති උනායි කියලාත් වාර්තා වුණා. මත ගැටුමක් නෙමෙයි තාපෝතින් අතපයින් ගහ ගන්නවා දෙන්න. කිරියල්ල මහත්තයාගේ ඇමතිකම කැපුවයි කියලා කබිර් මහත්තයා. එතන මේ ඇමතිකම් බෙදා ගන්න පෙර විචාර කරනවා. පසුපෙළ මන්ත්‍රීවරුන් දැඩිව කරන චෝදනාවක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා පක්ෂයේ අවුරුදු 20කට ආසන්න ප්‍රමාණයක් නායකත්වයේ රඳවගෙන මැතිවරණ වලට දෙන්න තවමත් ජයග්‍රහණය කරේ නැහැ කියලා ජනාධිපතිවරණ අපේක්ෂා කරනවා. වෙන හිටියේ නායකත්වය ගන්න. නායකයා අපිටම ඔක්කොම පටවන්න බෑ. ඒක වටා ඉන්න වෙනසුත් ඒවට වග කියන්න ඕනේ. ඔබතුමත් සෑහෙන කාලයක් නායකත්වයේ වටා හිටියා. මට මහලේකම්කම දීලා තිබුණා. පක්ෂේ සභාපතිකම දීලා තිබුණා. නියෝජ්‍ය සභාපතිකම ඒ වගේ දීලා තිබුණා. මම මැදිහත් වෙනවා. මම නිකන් කෘත්‍ය අධිකාර මණ්ඩලයේ සමාජිකයෙක් පමණයි. මම මොකටද ඔකට කර කියන්නේ? පක්ෂයේ ඉන්න දෙවෙනි ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා විදියට ඇයි මේ ඔබතුමාට තනතුරක් නොලැබෙන්නේ? ඒක අහන්න ඕනේ නායකත්වයෙන්. ඇයි නොදුන්නේ කියලා. අවුරුදු 70 පැනපු ජ්‍යෙෂ්ඨයොන්ම ජනාධිපති අපේක්ෂක කරන්න ඕනේ නැහැ කියන කාරණා මේ කතාව අනුමත කරනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ජනාධිපති වුණේ වයස කීයේ? මේ වයසට ගියාම වැඩ කරන්න බෑ කියලා. එහෙනම් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විතර හිටපු රාජ්‍ය නායකයෙක් මේ රටේ හිටියද? ජය වේවා කියපු පළියට කෙනෙක්ව සුසුකම දකින්නේ නැහැ. ඔබතුමා ඇතුළු පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ පළ කරන අදහස් වලින් පේන්නේ සජිත් ප්‍රේමදාස ඇමතුමාට වැඩි කැමැත්තක් නැහැ වගේ. අකමැත්තක් නෙමෙයි. බලන්නේ කවුද වැඩිම සුසුසු කාටද ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක. පළදින මිනිස්සු දාලා අපි නිකම් පාරිරස්තිය දෙන්න ඕනේ නැහැ නේ. පක්ෂයක් වුණාම විනයක් තියෙන්න ඕන. හදාගෙන ඉන්න ඕන. නිත්‍යානුකූලව. මගේ විශ්වාසය මැක්සිස්.